එනිසා මම දන්නවා දැනටමත් අපි මේ ත්‍රිවිධ හමුදා සාමිකයේ ඉහළ ඉන්න අපේ මාතෘන්ට විශාල නිකන් ඒගොල්ලන්ට කරන්න පුළුවන් අර පොඩි පොඩි ඒවා විශාලනේ පොඩි පොඩි ඒවා ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒවා තමයි ජීවිතේ කියලා නෑ මිනිහෙක්ගේ ජීවිතේ තව මිනිහෙක් වෙනුවෙන් සේවය කිරීම තමයි වැදගත්ම කොටස එයා හිතන්න පුළුවන් නේද එයාගේ ජීවිතේ වැදගත්ම කොටස කැම්ප් එකේ ඩිනර් එකට යන කියලා නෑ ඒ යාට ජීවිතේ වැදගත්ම කොටස මොකක්ද මේ රටත් මේ රටේ ජනතාවත් අනතුරට මුහුණ දී තිබෙනකොට හෘද සාක්ෂිය තියෙන පුරවැසියන් ඒ රටත් ඒ ජනතාවත් වෙනුවෙන් වැඩ කරන එක තමයි එයාගේ තියෙන උසස්ම වටිනාම වැඩ කොටස ඒක අරේ හිතනවා ස්විමින් පූල් එකට එන්න දෙන්නේ මොනවද මේ පව් කමල් ගුණරත්න එතරම්ට කියන්නේ හරි එතර කියන්නේ පව් කමල් ගුණරත්න ඒක හිතනවාද එහෙම මේවා නෑ මේක අපි සද්දුවමනාවකේ මේ රට මේ පත් වී තිබෙන ප්‍රපාතයෙන් මේ රටේ ජනතාව මේ පත් වී තිබෙන ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා අපි සත් ක්‍රියාවකට මේ කිසිවෙක් මා දන්න මේ කිසිවෙක් කිසිදු පෞද්ගලික වමනාවක් වෙනුවේ මේ දේශපාලන තෝරගත් මිනිස්සුනේ ඔබ එහෙමනේ අපි හැමදෙනාම මේ දේශපාලන තෝරන් තිබෙන්නේ අපි ඇස් ඉදිරිපිට මේ ව්‍යසනය දකිනව අපි ඇස් ඉදිරිපිට අපේ රට වෙමින් තිබෙන විනාශය අපි දකිමින් තිබෙනවා මේ වෙනස් කළ යුතුයි කියලා උත්තුංග පරමාර්ථයෙන් දේශපාලන තෝරගත්ත මිනිස්සු වෙන සදේශපාලනෙ එන්න හිටපු අය නෙවෙයි නේද තමන් ඇස් ඉදිරිපිට දකපු ඛේදවාචක විසින් දේශපාලන වේදිකාවට නගින්න සිද්ධ වෙච්ච අය ඒගොල්ලෝ නේද ඒගොල්ලන්ගේ බිස්නස් එක දේශපාලනේ මෙතන අපේ කාගවත් බිස්නස් එක දේශපාලනේ නෙවෙයි අපේ සමාජීය වැඩ කොටස දේශපාලනේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ දේශපාලනේ අර පරම්පරාවෙන් පරම්පරාවට කඩේ බාර දෙනවා වගේ පරම්පරාවෙන් පරම්පරාවට පොල්ලිඩම බාර දෙනවා වගේ පරම්පරාවෙන් පරම්පරාවට ජනාධිපතිකම් බාර දෙනවා පරම්පරාවෙන් පරම්පරාවට අගමැතිකම් බාර දෙනවා පරම්පරාවෙන් පරම්පරාවට අගමැතිකම් බාර දෙනවා ඕකනේ ඒගොල්ලන්ගේ සීය පාර්ලිමේන්තුවේ තාත්තා පාර්ලිමේන්තුවේ මොනමුර පාර්ලිමේන්තු කොච්චර ඉන්නවද පාර්ලිමේන්තුවේ පිලිප් ගුණවර්ධන එයාගේ පුතා දිනේෂ් ගුණවර්ධන එයාගේ පුතා තවත් ගුණවර්ධන කියලා පාර්ලිමේන්තු දැන් ඉන්නේ ඩී රාජපක්ෂ ඒක නම් කියලා ඉවර කින්නේ ඒක නිකන් අර රුක්කත් නේද රුක්සටහන් අපි අඳින්නේ අන්න ඒ වගේ එක කියලා බේරන්න බෑ ඉතින් ඒගොල්ලන්ගේ මොකද ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට බිස්නස් එක දේශපාලනය අර උරුමය පවරන්නේ පොල්වත්තක් නම් දරුවට දෙනවා ඊළඟ දරුවට දරුවට දෙනවා නේද ඒ වගේ ඒගොල්ලන්ට දේශපාලනය පාරම්පරික බිස්නස් එක අපි කිසිවෙක් දේශපාලන බිස්නස් එක නෙවෙයි අපි මේ දේශපාලනය කරන්නේ මේ රටත් මේ සමාජයත් මේ ඇති වී තිබෙන අඳුරු අගාධය මුදවා ගැනීම සඳහා උත්සත් චේතනාවක අන්නේ චේතනාවට රනිල් වික්‍රමසිංහ ගාව තියෙන සෑම අවියක්ම ඒක ඉදිරිපිට දුර්වලයි